ஸ்டைல் ஹைபிரிட் கியர் பாக்ஸுக்கு ஃபோல்ட் சம்பந்தம் வடிவு சித்திரப்படும் வீடியோ இந்த கருப்புலாம் திகட்டமாக வீடியோ சம்பரம். ස්ටල් හයිබ්‍රිඩ් මෝටර රථයේ ගිය බොක්ස් පද්ධතියේ දෝෂ සම්බන්ධව ඔබට ඉතා වැදගත් කරුණු කිහිපයක්. EV මෝඩ් සිට එන්ජිම පනගන්න අවස්ථාවේදී ශබ්දයක් ලැබෙනවා. එය අපි හඳුන ක්වික් නොයිස් යනුවෙන්. එය ඔබ ගණන් නොගෙන ඔබ මෝටර රථය භාවිත කිරීමේ එම ශබ්දය ඉතා වැඩි වී ඔබේ EV මෝටරයට දැඩි හානි සිදු වෙනවා සහ ෆ්ලයි වීලයට වැඩි හානි සිදු වෙන හැකියාවක් තියෙනවා. EV මෝටරය හානි වූ වාහනයක පනගැන්වීමෙන් පසුව ඇතිවන ශබ්දය ඔබට දැන් දැක බලා ගන්න පුළුවන් කොයි ආකාරද කියලා. මෙසේ EV මෝටරේ බෙයරින් ගොස් අන්බැලන්ස් වීමක් සිදු වුණොත් EV ක්ලච් පැක් එක බර්න් වීමක් සිදු වෙන්න පුළුවන්. එම අවස්ථාවේදී ඔබේ වාහනය පනගැන්වීමට පවා නොහැකි වීමට තිබෙනවා. ඔබට පෙන්වන්නේ හයිබ්‍රිඩ් ගිය බොක්සේ EV මෝටරය අලුත් වැඩියාවක් කරගන්න ආකාරය. ඔබේ මෝටරයේ යම්කිසි ශබ්දයක් හෝ යම්කිසි දෝෂයක් තිබේ නම් ඒ අප වෙත පෙන්වන්න අපය ඔබට උපදෙස් ලබා දෙන්නම් කෙසේද සිදු කිරීමට අවශ්‍ය කියා. එයට හේතුව මෙය හානිය වැඩි වුණොත් ඔබේ මෝටරයේ ගිය බොක්ස් පද්ධතිය අලුතෙන් දැමීමට පවා සිදුවීමට හැකියාව තියෙනවා. මෙම මෝටරය වෙනම ඔබට මිලදී ගැනීමට වෙනදපොලේ නෑ. මෙය අලුත් වැඩියාවක් සිදු කරන්න පුළුවන්. එය ටිකක් මිල අධිකයි. ඒ නිසා ඔබ දැනුවත් වෙන්න ඕනේ සමහර නිසාන් අලුත් වැඩියා කරන ආයතන පවා මෙම ක්වික් නොයිස් එක මුලදී ඔබ ගියුම් පැවසු විට එය ප්‍රශ්නයක් නෑ. එය තිබ්බට හානියක් සිදු වෙන්නේ නෑ. එය අලුත් වැඩියා කරත් නැවත පැමිණවා කියා වැරදි උපදෙස් ලබා දෙනවා. අපි ඔබ වෙත බැඳී සිටිනවා එම අලුත් වැඩියාව වගකීමක් ඇතුව සිදු කිරීමට. අපි ඔබට වගකීමක් ඇතුව එය සිදු කර දෙන බැඳී ඉන්නවා. ඔබට වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මෙම අලුත්තරිය සම්බන්ධව ඔබ අපේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න සහ ඔබ මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් ලැබුවා නම් අපිට subscribe කරන්න